මා ඉතාමත් සතුටු වෙනවා කාලයට උචිත අපට බොහෝ විට සමාජයේ සාකච්ඡාවට සහ සංවාදයට ලක්වන මාර්ග ආරක්ෂණය සහ හදිසි අනතුරු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන ඒ අනුව ජාතික රූපවාහිනී සංස්ථාව මාර්ග ආරක්ෂණ සතියක් සහ ජාතික වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ ඔබ හමු වීමට ලැබීම පිළිබඳව අපේ රටේ පමණක් නොවේ ලෝකයේ තාක්ෂණයත් සමග තරඟකාරීත්වය සහ වේගවත් සංවර්ධනයක් සිදුවෙමින් පවතින යුගයක ප්‍රධාන වශයෙන්ම මාර්ග ආරක්ෂණය ලෝක සියලු ප්‍රජාවගේ වගේම මිනිසුන්ගේ පමණක් නොවේ පාරේ යන එන සතුන්ගේ පවා ආරක්ෂාව සඳහා ඉතාමත් වැදගත් වෙනවා. අපේ රටේ මාර්ග ආරක්ෂාව සහ ආරක්ෂණ වැඩපිළිවෙල් පිළිබඳව නීති රීති සම්ප්‍රදායන් සිරිත් විරිත් තිබෙන බව ඔබ අප කවුරුත් දන්නවා. ඒ සියල්ල පිළිබඳව දැනුවත් භාවයක් තිබෙනවා. ඒත් ප්‍රශ්නය භාවිතය නොමැතිකමයි කියන එකයි මම විශ්වාස කරන්නේ. පාරේ යන විට මොන පැත්තෙන්ද ගමන් කරන්න ඕනේ, වාහනයක් යන්න ඕනේ මොන විදිහටද, රීදුරු මහත්මයෙක් මොන විදිහටද කටයුතු කරන්න ඕනේ, වාහනේ ශබ්ද කරන්න ඕනේ මොන අවස්ථාවටද, මේ සෑම දෙයක් පිළිබඳවම දැනුමක් තිබෙනවා. නමුත් ඒ දැනුම භාවිතය නොවීම තමයි අපේ තිබෙන ප්‍රධාන අශීලාචාරකම් බවට පත් වෙලා තිබෙන්නේ. මේ රටේ තිබෙන සංවර්ධනයට සහ යහපත්කමට, යහපත් රටක් විදිහට මේ රට ගොඩනැගෙන්න තිබෙන ප්‍රශ්නේදී අපේ මහානායක හාමුදුරුවනේ තිබෙන ප්‍රධාන අභියෝගය විනය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන්නේ රටේ. විනයක් නැති සමාජයක් ගොඩනැගිලා තිබෙනවා. විනයක් ඇති මිනිසුන්ට විනයක් නැති මිනිස්සු හැම වෙලෙම කරදරයක් වෙලා තිබෙනවා. වැඩි පිරිසක් විනයක් ඇතුව යහපත් හැසිරෙන අය, ජීවත් වෙන අය, පාරේ යන අය. සුළු පිරිසක් විනයක් නැතුව අශීලාචාරව හැසිරෙන අය. ඒ නිසා සීලාචාර විදිහට වැදගත් විදිහට විනීතව විනයක් ඇතුව හැසිරෙන අතිබහුතරයක් ජනතාවට විනයක් නොමැති නීතියට ගරු නොකරන ඉතා සුළු පිරිස බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් කතා කරපු සභාපතිතුමත් කිව්වා අපි කවුරුත් දන්නවා අපේ රටේ හදිසි අනතුරු නිසා දිනකට මිය යන සංඛ්‍යාව 8-9ක් කියලා කිව්වා. ඒ 8-9 හදිසි අනතුරු හින්දා මිය යන සංඛ්‍යාව. නමුත් මම දන්නවා මං අවුරුදු 5ක් සෞඛ්‍ය අමිති විදියට හිටපු නිසා ඔය මිය යන සංඛ්‍යාව තමයි 8-9ක් දවසකට. එහෙත් නොමැරී මැරෙන සංඛ්‍යාව, මුළු ජීවිත කාලයේම ඇඳට යන සංඛ්‍යාව දවසකට 25ක් තියක්. ඔළුව කුඩු වෙලා, අතපය කැඩිලා, සිහි විකල් වෙලා, කතා කරගන්න බැරුව බරපතල විදිහට ඒ තත්වයට පත්වෙන අය, ඒක වෙනම සංඛ්‍යාලයකට බලන්න ඕන ගාණක් ඒක. ඒක නිසා මේ දවසකට මැරෙන ගාණ තමයි හදිසි අනතුරු වලින් 8-9ක්. නොමැරී මැරිලා ඉන්න ගාණ දවසකට එකතු වෙනවා 25-30ක්. ඒ හදිසි අනතුරුනේ. ලංකාවේ සිගරට් බීලා දවසකට මැරෙනවා 25කට වැඩිය. ලංකාවේ කසිප්පු, අරක්කු, ගංජා, මත්ද්‍රව්‍ය බීලා දවසකට මැරෙන සංඛ්‍යාව 50කට වැඩි. මේ හදිසි අනතුරු වලින් අනතුරටපත් වෙන මේ යන සහ ආබාධිත වන සදාකාලික ඒ අයගෙන් 50%ක් විතරත් මත්ද්‍රව්‍ය නිසා. මේක තමයි ඇත්ත තත්වය. ඒ නිසා අපිට මූලික වශයෙන්ම අපි බලන්නට ඕන, කල්පනා කරන්නට ඕන විනයක් ඇති සමාජයක් ගොඩනැගීමේ කාර්යයේදී මේ ජාතික වැඩසටහන ඉතාමත් වැදගත් වෙනවා. ඒත් එක්කම තමයි අපි සාමාන්‍ය ජනතාවට මේ පිළිබඳව කියනවා වගේම පොඩි මිනිහාට කියන විට මහානායක හඳුරන්නේ ලොකු මිනිහාගේ හැසිරීම පිළිබඳව ප්‍රශ්නය. ගයන්ත කරුණාතිලක මහත්මයා මෙතන ඉන්නවා. මම ගිය සුමානේ ඇමති මණ්ඩලයේදී කිව්වා ගිය අඟහරුවාදා පාරේ යනේන ප්‍රභූවරුන්ගේ හැසිරීම පිළිබඳව මං ඇමතිවරුන්ට කිව්වා දැන් අද යුද්ධේ නැහැ,
ප්‍රභාකරන් නැහැ. ඒක නිසා බය වෙන්න කාරණයක් නැහැ. ප්‍රධාන වශයෙන්ම අපි කොහොමද පාර්ය යන විට ආදර්ශය දෙන්නේ කියලා හිතන්. මං ගිය අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. මම ජනවාරි පළවෙනිදා ඉඳලා පාරේ යන වාහන 7-8ක් එකට යන ලයිට් ගහගෙන යන පොලිස් පොලිතුමාට කියලා ඒ වාහන ඔක්කොම පාරේ නවත්තලා මට වාර්තා කරන්න මම කියනවායි කියලා මේ යන අය කවුද කියලා හිතන්. ඒ මොකද මේ යන්නේ කවුද? ටොප්පේද? වෙලේ සුදාද? මරු සිරාද? ආමි විමලේද? මේක හොයන්න බෑ මහානායක හඳුරන්නේ. මේක ප්‍රශ්නයක්. ඉතින් පොලිසියත් අයින් එනවා ලයිට් ගහගෙන වාහන 6ක් 7ක් 8ක් එකට යනවා. වේගෙන් යනවා. ඒගොල්ලන්ට වමත් නැහැ, දකුණත් නැහැ, වේග සීමාවක් නැහැ, මොකක්වත් නැහැ. එහෙම මේ රටේ පාරවල් වල යන්න කිසි කෙනෙකුට අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙලාවේ ඇමතිවරුම කිව්වා ජනාධිපතිතුමා ඇමතිවරේ වාහන යනකොට ඔහුගේ ආරක්ෂාව සඳහා පිටිපස්සෙන් එක වාහනයක් යනවා නම් ඇති කියලා ඒ වෙලාවේ ඇමතිවරුම කිව්වා. එතකොට කැබිනට් ඇමතිවරුද යන්නේ, නියෝජ්‍ය ඇමතිවරුද යන්නේ, මහ ඇමතිවරුද යන්නේ, පළාත් ඇමතිවරුද යන්නේ, එහෙම නැත්නම් ආරක්ෂක අංශවල ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ද යන්නේ, එහෙම නැත්නම් මේ එක්කෙනෙක්වත් නැතුව කවුරු හරි අපරාධකාරයෙක්ද මේ යන්නේ. ඒකට පොලිසිය බලන්නේ නැහැ, හිතන්නේ සාමාන්‍යයෙන් VVIP නැත්නම් VIP මේ ප්‍රභූවරු තමයි මේ යන්නේ කියලා හිතා. ඉතින් ඒක නිසා ඒ විදිහට යන ප්‍රභූවරුත් කවුද කියලා අපිට බලා ගන්න ඕනේ නිසායි මම කිව්වේ පොලිස් පදිතුමා ජනවාරි පළවෙනිදා ඉඳලා නෙවෙයි පුළුවන් නම් දැන් මේ මාර්ග ආරක්ෂණ සතියේනේ අද ඉඳලම පටන් ගන්න මේ වැඩිත්. එතකොට මට වාර්තා කරන්න සතියකට සැරයක් වාහන 7-8ක් එක්ක පාරේ ලයිට් ගහගෙන යන අය කවුද කියලා ඒ අයට මට පුජ්‍යලිකව කතා කරලා කියන්න පුළුවන්. සාමාන්‍ය මොකද්ද හැදිලා තියෙන අසනීපේ කියලා පොඩ්ඩක් බලා ගන්න පුළුවන් එතකොට. ඉතින් ඒක නිසා මේ ආදර්ශය දෙන විට අපි පහළ ඉඳලා ඉහළට නෙවෙයි ඉහළ ඉඳන් පහළට මේ ආදර්ශය දෙන්නට ඕනේ. අපිට රටක් විදිහට අපේ රට සංවර්ධනයේදී ප්‍රධාන වශයෙන්ම අපි මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් තමයි පොදු ප්‍රවාහන සේවාවේ තිබෙන නොදියුණුකම අපේ රටේ. අපි දන්නවා අසල්වැසි රටවල් ගත්තාම අද පොදු ප්‍රවාහන සේවාව මොනතරම් ශක්තිමත්ද, විධිමත්ද, මගින්ට මොනතරම් පොදු මහජනතාවට වඩාත් සුවපහසුව තිබෙනවද කියන කාරණාව. අද අපේ රටේ විශාල වශයෙන් සාමාන්‍ය පුද්ගලික පාවිච්චියට මෝටර් සයිකල් වැඩි උනේ ඇයි? පුද්ගලික වාහන වැඩි උනේ ඇයි? මාර්ග තදබදයට හේතු ඇයි? මේකට ප්‍රධානම කාරණය පොදු ප්‍රවාහන සේවාවේ තිබෙන අඩුපාඩුකම් දුර්වලකම්. සාමාන්‍යයෙන් උදේ වැඩට එන, හවස ගෙදර යන, එහෙම නැත්නම් නගරයට එන සාමාන්‍ය ජනතාවට සුවපහසු ඇතුව, කරදරයක් නැතුව යන්න පොදු ප්‍රවාහන සේවාවේ තිබෙන අඩුපාඩුකම නිසා සෑම කෙනෙක්ම පෙළඹෙනවා තමන්ට පුද්ගලිකව මෝටර් සයිකලයක් හරි පුංචි කාර් එකක් හරි ත්‍රිවිල් එකක් හරි අරගෙන පාවිච්චි කරන්න. එතකොට ඒක ජනතාවගේ පැත්තෙන් ඒක වැරද්දක් නෑ, ඒක හරි. මොකද ඒක තමන්ට අවශ්‍ය පහසුවක්. රජයේ වගකීම තමයි මේ අඩුපාඩුව සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ පැත්ත ගැන අපි සැලකිලිමත් වෙනවා වගේම මේ මාර්ග ආරක්ෂණ සතියේදී ප්‍රධාන වශයෙන්ම මේ ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන විට සෑම අංශයකම සහයෝගය විශේෂයෙන්ම පොලිසිය අනිකුත් නීති ආරක්ෂා කරන සියලු ආයතන මේ සෑම කෙනෙක්ම එක් වෙලා මේ සතිය සාර්ථක කිරීමට කටයුතු කරන බව මා ඉතාමත්ම දැඩි ලෙස විශ්වාස කරනවා. මම පහුගිය දවස්වලත් රැස්වීමක කිව්වා පාරේ යන එන වැදගත් මහත්තුරු සමහරලාට පොලිසියට කතා කරන හැටි. පොලිසියේ ඉන්න නිලධාරී මහත්තුරු මේ නිල ඇඳුමක් ඇඳගෙන හිටියට ඒත් මේ අහල පහල ඉන්න අපේ පවුල්වල හිතවත් සහෝදරයෝ නැත්නම් එකම පිරිසක් කියන එක සමහර අයට අමතක වෙනවා. සමහර බොහොම උගත් මහත්තුරුත් පොලිසිය පාරේ ඉන්න රාළහාමිට කුණුහරුපයක් කියාගෙන තමයි යනකොට යන්නේ. එයාට මොනවා හරි කිව්වොත් එහෙම. ඉතින් ඒක නිසා මේක මේ සාමාන්‍යයෙන් ගමේ ඉන්න සාමාන්‍ය මහජනයෙක් ඉඳලා නෙවෙයි, ලොකු උගත් මහත්තුරුත් පාරේ යනකොට ඒ පාරේ යන හැටි නොදන්නාකම නිසා, ඒ අවිනීතකම නිසා මේ සියලු ප්‍රශ්න මතු වෙලා තිබෙන්නේ. එතකොට වාර්ෂිකව සෞඛ්‍ය සේවයේ ප්‍රතිකාර අංශ වලට වැය කරන මුදල දවසින් දවස හදිසි අනතුරු නිසා වැඩි වෙනවා. මේ තත්ත්වයන් අපි සැලකිල්ලට ගත්තාම මේ සියලු අංශ වලින් රජයට සිද්ධ වෙන අලාභයේ පාඩුව, ජීවිත විනාශය, ආර්ථික විනාශය, සංවර්ධනයට ඇතිවන බාධාවන්
මේ සියලු දේ පිළිබඳව මම හිතන්නේ අපි කාටත් අවබෝධයක් තිබෙනවා. ඒ නිසා ජාතික මාර්ග ආරක්ෂණ සතිය ක්‍රියාත්මක වෙන්නේ ජනතාවගේ යහපත සඳහා, පොදු ජනතාවගේ යහපත සඳහා, සාමාන්‍ය ජනතාවගේ යහපත සඳහා. හැම වෙලෙම පීඩාවටපත් වෙන්නේ පුංචි මිනිහා, පොඩි මිනිහා. පාරේ එක්ක පයින් යන කෙනා, එහෙම නැත්නම් මෝටර් සයිකලයක පොඩි වාහනයක යන කෙනා, පාරේ එහාට මෙහාට පනින පුද්ගලයා, ඒ විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. ඒක නිසා අපිට නීතිය රකින්න, නීතිය ක්‍රියාත්මක වන රටක් අවශ්‍යයි. විනීතකම හැදිච්චකම තිබෙන රටක් අවශ්‍යයි. පාර යන විට පාර යන මගීන් වගේම පාර යන රියදුරු මහත්තුරුත් නීතියට ගරු කරන පිරිසක් විය යුතු රටක් අවශ්‍යයි. ඒක නිසා යහපත් බව, පොදු බව, පොදු මහජනතාවගේ යහපත සඳහා නීතිය ආරක්ෂා කරන්න රජයක් විදියට ගන්නා වූ ක්‍රියාමාර්ගවලදී ඒකට මම හිතන්නේ කිසි කෙනෙකුට විරුද්ධ වෙන්න පුළුවන්කමක් නැහැ. නීතියට ගරු කිරීම, නීති ආරක්ෂා කිරීම සෑම විටම අවශ්‍ය දෙයක් නිසා නොදියුණු මිනිසාගේ ලක්ෂණයක් තමයි නීතියට ගරු නොකිරීම. දියුණු මිනිහාගේ ලක්ෂණයක් තමයි නීතියට ගරු කිරීම. ඒක නිසා උගද්ද, නූගද්ද, පෝසද්ද, දුප්පත්ද, සාමාන්‍ය කෙනෙක්ද, මොන විදිහේ ප්‍රභූවරයෙක්ද කියන කාරණාව නෙවෙයි අවශ්‍ය වෙන්නේ. සෑම කෙනෙක්ම නීතියට ගරු කරන්න ඕනේ, නීතිය ආරක්ෂා කරන්න ඕනේ, නීතිය රකින්න ඕනේ, විනීතකම තිබෙන්නට ඕනේ, ඒ විදිහට හැසිරෙන්නට ඕනේ. පාරේ යන විට ඒ වැඩේ කරන්න බැරි නම් කෙනෙකුට ඔහුගේ පෞද්ගලික ජීවිතයේ මොන විදිහේද කියලා ඕනෑම කෙනෙකුට හිතන්න පුළුවන්. ඒක නිසා අපි සෑම කෙනෙක්ම අපේ වගකීමක් සහ යුතුකමක් තිබෙනවා මේ ජාතික වැඩපිළිවෙල සාර්ථක කිරීම. ඒ සාර්ථක කිරීමට විශේෂයෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශය අමිතුමා ඇතුළු කාර්ය මණ්ඩල, ජාතික රූපවාහිනියේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය, පොලිසිය, අනිකුත් මීට සහයෝගය දෙන සියලු ආයතන, ඒ සෑම කෙනෙක්ම අද මේ කුණා වගේම මින් බාහිරව සිටින සෑම කෙනෙක්ම එකතු වෙලා විශේෂයෙන්ම පොදු මහජනතාවගෙත්, මේ රටේ පාරේ ගමන් කරන රියදුරු මහත්තුරුන්ගෙත් සෑම කෙනෙකුගේම මේ ගැන දැඩි අවධානයක් යොමු වෙලා මේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට සෑම කෙනෙක්ම කැපවෙමුයි කියන ගෞරවණීය ඉල්ලීම කරමින් මේ වැඩපිළිවෙල වඩාත් සාර්ථක වේවා, සුභවාදී වේවා කියලා සුභපතමින් ආශිර්වාද කරමින් මගේ වතනුසල්පය අවසන් කරනවා. ස්තුතියි, තෙරුවන් සරණයි.